මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අපේක්ෂකයන්ගේ සහ දේශපාලන පක්ෂවල මැතිවරණ වියදම් ප්‍රචාරක පිරිවැය පිළිබඳව දීප ව්‍යාප්ත සුපරීක්ෂණයක් සිදු කරනු ලැබුවා. එම සුපරීක්ෂණයේ ප්‍රතිඵල මගින් යලි යලිත් සනාථ වූවා. කවර තරම්නම් මුදල් ප්‍රමාණයක් අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ මගින් මැතිවරණ කාල සමයක් තුල වැය කරන්නේද යන්න පිළිබඳව පසුගිය ජනාධිපතිවරණ සමයේ 35 දෙනෙක් තරඟ කරනු ලැබුවා. එකී අපේක්ෂකයන් 35 දෙනා විසින් දරන ලද සාමාන්‍ය පිරිවැය නිල නොවන මැතිවරණ පිරිවැය රුපියල් මිලියන 3900කට ආසන්න වුණා. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ඒ දේශපාලන පක්ෂ මගින් දරන ලද පිරිවැය රුපියල් මිලියන 3000කට ආසන්න වුණා. එහිලා අප බොහෝ දුරට සමීක්ෂණයට ලක් කරන ලද්දේ පුවත්පත් දැන්වීම්, රූපවාහිනී දැන්වීම් සහ ක්ෂේත්‍රයේ යම් ආකාරයකට පවත්වන දේශපාලන රැස්වීම් මෙන්ම සමාජ ජාල මාධ්‍ය උපයෝගී කර ගනිමින් කරනු ලබන මැතිවරණ ප්‍රචාරය. මේ මාධ්‍ය හතරම උපයෝගී කර ගනිමින් සිදු කරන ලද මැතිවරණ ප්‍රචාරය උදෙසා ඒ දේශපාලන පක්ෂ මගින් දරන ලද වියදම සෙවීමේදී මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස අපට සොයාගත හැකේ 25% හෝ 30% පිරිවැයක් පිළිබඳ තොරතුරු පමණයි. අනෙක් කරුණු විශේෂයෙන්ම කවර මුදල් ප්‍රමාණයක් සමාගම් මගින්, පුද්ගලයන් මගින්, සුබපතන්නන් මගින්, වෙනත් විදේශ රාජ්‍ය මගින්, සිංහල සහ දෙමළ ඩයස්පෝරාව මගින් ලැබෙන්නේද යන්න පිළිබඳව අපට යම් ආකාරයකට ඉතාමත්ම අපහසුයි කරුණු සොයන්නට. ඒ අනුව ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය යම් ආකාරයකට නිවැරදි මාවතට ගෙනෙන්නට නම් සුවිශේෂී වශයෙන් මෙරටේ මැතිවරණ ප්‍රචාරක වියදම් පිළිබඳ යම් නියාමනයක් සිදුවිය යුතුමයි. මෙම නියාමනය උදෙසා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ හෙවත් CMEV එමෙන්ම පැෆරල් සංවිධානය මූලික වශයෙන් කෙටුම්පතක් සකස් කරනු ලැබුව අවසර 2016 පමණ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවත් එහි කරුණු මෙන්ම මැතිවරණ කොමිෂන් සභාව මගින්ම සොයාගන්නා ලද කරුණු උපයෝගී කර ගනිමින් යම් කෙටුම්පතක් නිර්මාණය කරනු ලැබුවා. එම කෙටුම්පත මේ වන විට නීතිපතිවරයා අභියස පවතිනවා. එම නිසා අප විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේ මූලික පරමාර්ථයක් මෙන්ම මූලික අභිප්‍රායක් විය යුත්තේ විශේෂෙන්ම මෙලෙස හිර වී ඇති මැතිවරණ ප්‍රචාරක වියදම් පිළිබඳව පනත් කෙටුම්පත සම්මත කොට ශ්‍රී ලංකාවේ යහපත් මැතිවරණ සංස්කෘතියක් උදා කිරීම. ඊටත් අමතරව බොහෝ ප්‍රමාණයක් අපදුටුවා අපේක්ෂකයන් තමන්ගේ අභිප්‍රාය දක්වනව ශ්‍රී ලංකාවේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා මෙරටේ කවර හෝ දේශපාලඥයේ කවර හෝ දේශපාලන නායකයෙක් අපේක්ෂකයෙක් මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් පිරිසිදු දේශපාලනයක් පිළිබඳව කතා බහ කරන්නේ නම් ප්‍රතිඥා දෙන්නේ නම් ඔවුන්ට කළ හැකි මූලිකම කරුණක් වන්නේ තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ජනගත කිරීම. තමන්ගේ විබ්බඩ විමාර්ගයෙන් එමෙන්ම පුවත්පත් දැන්වීම් මාර්ගයෙන් හෝ තමන්ගේ මුහුණු පොත මාර්ගයෙන් ෆේස්බුක් මාර්ගයෙන් හෝ කවර හෝ මාධ්‍යයක් උපයෝගී කර ගනිමින් හැකියාවක් තිබේ නම් තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ස්වේච්ඡාවෙන් ජනතාවට පෙන්වන්නට ජනගත කරන්නට එතුලින් පුළුවන් පුරවැසියන්ට එම අපේක්ෂකයන්ගේ හෝ දේශපාලන පක්ෂ නායකයන්ගේ මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නට. එය යම් ආකාරයකට මෙරටේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ප්‍රතිනිර්මාණය කිරීමට උපස්තම්භක වන හේතුවක් වන්නට පුළුවන්. දේශපාලනයේ මෞකිරි මුදල් දේශපාලනය කිරීමට මැතිවරණ කිරීමට මුදල් අවශ්‍යයි. නමුත් එහි යම් නියාමනයක් නොමැති වූ හොත් දේශපාලනයේ නිරායාසයෙන්ම තිබිය යුතු ඕනෑම තරඟයක නිරායාසයෙන් තිබිය යුතු සම බිම නම් වූ දෙය උල්ලංඝනය වෙනවා. සම බිමක් සහිත තරඟයක් පවත්වන්නට නොහැකි. එම නිසා කවර හෝ පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ සම බිමකින් යුක්ත දේශපාලනයක් අපේක්ෂා කරන්නේ නම් පළමුව කළ යුතු මූලික කාර්යයක් වන්නේ මැතිවරණ ප්‍රචාරක වියදම් නියාමනය කිරීම සඳහා දැනටමත් සකස් කොට ඇති පනත් කෙටුම් මත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව මගින් සම්මතක කර ගැනීම සඳහා උත්සාහ කිරීම.